මේ සියලුම ඔන්ලයින් තත්ත්වයන් හමුවේ මේ දවස්වල අපේ ගමේ දරුවෝ නගරේ දරුවෝ හැම දෙනාම බලවත් සිග්නල් ප්‍රශ්නයකින් පෙළෙනවා. ඔබ ඒක ඉතාමත්ම හොඳටම දන්නා දරුවෝ ඉගෙන ගන්න සිග්නල් හොයාගෙන ගස් නගිනවා, කඳු නගිනවා, වැව් තවුළු දිගේ යනවා, කුඹුරු හරහා යනවා. මේ ආදී වශයෙන් බොහෝ දර්ශන අපිට ප්‍රවෘත්ති කාමරයේදී අත්විඳින්නට ලැබෙනවා. සිග්නල් ප්‍රශ්නේ දරුණුවටම බලපාපු නවගත්තේ ගම අමුණුවෙව ගල් කුලම දරුවන්ගේ ඔන්ලයින් ගැටලුව බලාගෙන ඉන්න අපිට ටිකක් හිතට පීඩාවක් ඇති කරනවා මෙන්න මේ විදිහට. ගල්කුලම ගම්මානයේ දරුවන් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න දුක් විඳින තරම් මෙතරම් කියලා නැහැ. එදින්දා වේල පිරිමහ ගන්න මේ ගම්මුන්ට දරුවන්ට ජංගම දුරකථනයක් අරන් දෙනවා කියන්නේ ලොකු අභියෝගයක්. එහෙම ගන්න දුරකථනයත් අරන් ගමේ ඉන්න පාසල් සිසුන් විතරක් නෙවෙයි සරසවි සිසුනොත් දුරකථනයට සංඥා ලබා ගන්නේ බොහෝ විට මෙන්න මේ විදිහට හේනේ පැලට නැගලා. අපිට සතියේ දවස් පහේම ලෙක්චර්ස් තියෙනවා. උදේ 8ට පටන් ගත්තාම හවස 5ට පාමාට විතර තමයි ඉවර වෙන්නේ. ඉතින් උදේ අපි තැනකට ගිහිල්ලා ලෙක්චර්ස් යන්න පටන් ගත්තාම හවස වෙනතුරුත් අපිට මේ ස්ථානෙම රැඳිලා ඉන්න සිද්ධ වෙලා තියෙන මේ දවස්වල. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ ඔස්සේ තමයි අපට අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපිට සිග්නල් මදි මේ දවස්වල. මම කියන්නේ කොහොම හරි අපිට ඔන්ලයින් පහසුකම් ලබා දීලා ඉගෙන ගැනීම කටයුතු වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා. නැත්තම් පාසල් විවෘත කරලා පාසල් යාමට හරි අවස්ථාව ලබා දෙන්න කියලා තමයි මම කියන්නේ. අපිට උවමනාව තියෙන්නේ සිග්නල් ප්‍රශ්නේමයි. ළමයි පැල් ගානේ, වෙල් ගානේ, ගස් ගානේ, ගෑල් ළමයි අපිට ගෙනihin දාන්නත් බෑ. අපිත් ඒ වෙනුවෙන් යදෙව්වාම අපිට ඉතින් මිල මුදල් මේ හම්බ කරගන්න විදිහක් නැහැ නේ. අපි ගොවිතැන් කරන කට්ටියනේ ඉතින්.